අයිබෝන් සුබදවසක් ඉදිරි ජනාධිපතිවර්ණය කැඳවන්නට ඉදිරි ජනාධිපතිවර්ණය නිවේදනය කරන්නට මාස පහමාරක් වගේ තමයි තවත් තියෙන්නේ. ඉදිරි ජනාධිපතිවරණයෙන් මොනෝ අවේද. ඉදිරි ජනාධිපතිවර්ණයෙන් කෞුද ජයගන්නේ. ඉදිරි ජනාධිපතිවර්න්නේය අපේක්ෂකයෝ කෞුද. ඉදිරි ජනාධිපතිවරණය වැඩිවාසි කාටද. අදවනවිට රටේ බොහෝ දෙන්නෙකු කතා කරන මාාතෘකාවක්. එඒ අනුව ඉදිරි ජනාධිපතිවර්ණය ඉලක් කර ගනිමින් ඉදිරි ජනාධිපතිවර්ණයට ඉදිරි පත්වන අපේක්ෂකයන් ඒවගේ මතමයි චන්ද අඩුපාතයන් සහ ඉදිරි ජනාධිපතිවර්ණය පිළි බඳව විශ්ලේෂණයකට අද අපි සූදානම්. මේ වනවිට දේශපාල පිටිය දිහා බලන කල ඉදිරි ජනාධිපතිවර්ණය සම්බන්ධෙන් ජාතික ජනබලවේගේ නාය කන්ඩ්රුක් මාර් නිසානායක මහතා. ජනතා විමුක්ති පෙරමුුණ ප්‍රමුඛ ජාතික ජනබලවේගෙන් ඉදිරි පත්වන බවට යම් යම් කාරණ නිලවසයෙන් එම බලවේගේ විසින් මේවන වෙට තහවුරු කරතිබෙනවා. එවගේ මතමයි විපක්ෂනායක සමගි ජනබලවේගේ නායක සජිත් ප්‍රේමදා සමහතාද. ඉදිරි ජනාධිපතිවර්ණයට ඉදිරිපත්වන බවට සමගි ජනබලවේගේත් සජිත් ප්‍රේමදා සමහතාත්. අවස්ථා කීපේකදීම නිල වශයෙන් ප්‍රකාශයට පත් කරති බෙනවා. එවගේම එක්සත් ජාතික පක්ෂනායක වර්තමාන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාද ජාතික අපේක්ෂකයා ලෙස ඉදිරි ජනාධිපති වර්ණයට ඉදිරිපත්වන බවට ඇතැම් දේශපාලන ආරංචි මාර්ග කියනවා. නමුත්. ඒ මහතා විසින් නිශ්චිතෝම මාධ්‍යයට රටේ ජනතාවට එතුමා ඉදිරි ජනාජිපතිවර්ණයට ඉදිරි පත්වන බවට මෙතෙක් ප්‍රකාශ කරනෑ. නමුත් ඇතම් දේශපාලන කාරණ ඇතම් විශ්වාසනීය දේශපාලන කාරණා ඉදිරි ජනාධිපතිවර්ණ අපේක්ෂකයකු ෙස රනිල් ලික්‍රමසිංහ මහතා ඉදිරි පත්වීමට නමිත බවට කියනවා. මේ වන්නවිට බැලූ බැල්මට ඉදිරි ජනාධිපතිවරණ සටන එක්සත් ජාතික පක්ෂනායක රනිල් වික්‍රමසිංහ හතා සහ. ජාතික ජනබලවේගේ නායක අන්්‍ර කුමාර් දිසානායක මහතා සමගි ජනබලවේගේ නායක සජෙට් ප්‍රේමදාස මහතා අතර පැවැත්වීමට ඉදිරි සටන ජනාධිපතිවර්ණ සටන සිදුවීමට නියමිත බවටයි බැලූ බැල්මට ඕනෑම පුරවැසයෙකුට දේශපාලය පිළිබඳෝ යම් ඉවක්තියන පුද්ජලෙකුට බැලූ බැල්මට පේන්නේ. ල්ලිඉදන් ලද්දිී. නමුත් ඉදිරි ජනාධිපතිවරණ සටන මේ තිදෙනට අමතරව ඇතැම්විට ප්‍රබල අපේක්ෂකයකු ඉදිරිපත්වෙන්නට පුළුවන්. ඇතැම්බිට පුළුල් දේශපාලන සන්ධානයකින් ඉදිරි ජනාධිපතිවර්ණයට ප්‍රබල අපේක්ෂකු ඉදිරිපත් වෙන්නට පුළුවන්. වගේ මතමයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පාර්ශවයෙන් ඉදිරියේදී ජනාධිපති අපේක්ෂකයකු ඉදිරිපත් කරනවද. එ වගේ මතමයි ජාතිකවාදී දේශපාලන බලවේ ලි සහඳන්වන උදේ ගම්. වෙමල් වේරවන්ස වාසුදේව නානායෙක්කාර ඩල සලහපපෙරුම වැන්නවුන් ඉදිරියේදී කුමන දේශපාලල තීන්දුවක් ගනීද. මෙම ප්‍රශ්නවලට ඉදිරි මාස කීපය තුළ පිළිතුරු හමුවේදී. අපි කතාගරමු ඉදිරි ජනාධිපතිවර්ණයට, රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා එ වගේම විපක්ෂනායක සමගි ජන බලවේ ගේෙනනායක සජෙත් ප්‍රමදාව සමහතා සහ අනුර කුමාර දිසානායක මහතා ඉදිරි ජනාධිපතිවර්ණයට ඉදිරි පත්වන්නේ නම්. කාටද වැඩිවාසි තිබෙන්නේ කෞුද වැඩියෙන් ජයගන්නේ. කාටද වැඩිවාසි තිබෙන්නේ කාටද ජයගන්නට වැඩි සම්භාවිතාවයක් තිබෙන්නේ. මේ මොහොතේ මහපොළොව තුළ විශ්ලේෂනාත්මකව මේ මොහොතේ මහපොළොවේ ක්‍රියාත්මක වෙන දේශපාලනය දෙස බලන ඔබට මට මොකක් දද පේන්නේ අපිේ ගැන මෙදන් සිට ඔබට කතා කරන්න සූදාන. ඉදිරි ජනාධිපති වර්ණයේදී එක් කෝටි හතලිස් හත් ලක්ෂයකට ආසන්න. චන්දදායකයන් සංක්‍යාවක්ෂය ජනාධිපතිවරයාව තෝරා පත්කර ගැනීම සඳහා චන්දය ප්‍රකාශකිරීමට නියමිත බවටයි සංකයා දත්වොතරතුරු අපිට කියන්නේ. එ අනුව ඉදිරි ජනාධිපතිවර්ණයේදී ප්‍රධාන ජනකොටස වන සිංහල ජනතාවගෙන් සීයට හැත්තෑ හතරාතිය චන්දය ප්‍රකාශකිරීමට නියමිතව පවතිනවා. එ වගේ මතමයි සහෝදර මුස්ලිින් ජනතාවවතරින්. දහෝදර මුස්ලිින් ජනතාව සීයට දහයක ප්‍රමාණයක් ප්‍රකාශිත වීමට නියමිත මුළු චන්ද සංඛ්‍යාවෙන් චන්දය ප්‍රකාශගරීමට ඉදිර ජනාධිපතිවාර්ණේදී සුදුසුකම් ලබාති බෙන බට තොරොතුරුතිබෙනවා. එවගේ ම තමයි වතුකරය හැර අනිකුත් දෙමළ ජනතාවගෙන් සීයට දහයක් මෙම ලියාපදිංචි චන්ද සංඛ්‍යයාාවෙන් සීයට දහයක් ඉදිරි ජනාධිපතිවර්ණයේේදී සිය චන්දය ප්‍රකාශගරීමට නියමතයි. මෙම ලියාපදිංචි චන්ද සංඛ්‍යාවෙන්, සීයට හයක් ඉදිරියේදී වතුකරේ ජනතාවද ඉදිරි ජනාධිපතිවර්ණයේදී සිය චන්දය ප්‍රකාශකිරීම සඳහා මේ වන විට සුදුසුකම් ලබා තිබෙනවා. ඉදිරි ජනාධිපතිවර්ණයේ දී එක් කෝටි හතලිස් ලක්‍ෂයකට එහා චන්දදායකින් සංක්‍යාවස් සිය චන්දය ප්‍රකාශකිරීමට නියමිතයි. එ සියට හැක්තෑ හතරක් සිංහල ජනකොට සනියෝජනය කරන අතර, ඉතුරු චන්දය ප්‍රකාශකිරීමට නියමිත වැත්තේ හෝදර මුස්ලි නතාව මෙන් සහෝදර දෙමළ ජනතාව සහ සහෝදර වතුකරේ ජනතාවගෙන් ඉදිරි ජනාධිපතිවර්ණයේදී සිය චන්දය ප්‍රකාශකිරීමට නියමිතයි. එය අනුව සමස්ව ලියාපදිංචිවී ඇති චන්ද සංක්‍යාවෙන් ලක්ෂ තියකට ආසන්න චන්ද සංකියාවක්. ඉදිරි ජනාධිපතිවර්ණයේදී සුළු ජන කොටස් සහෝදර මුස්ලිින් ජනතාව වගේ සහෝදර දෙමළ ජනතාව වගේම තමයි සහෝදර වතුකරේ ජනතාව ලක්ෂතිහකට ආසන්න වැඩි අඩුවෙන ප්‍රමාණයක් ඉදිරි ජනාධිපතිවර්ණයේදී තමන්ගේ චන්දය ඉදිරි ජනාධිපතිවර්යයා තෝරා පත්කර ගනීම සඳහා ප්‍රකාශයට පත්කිරීමට නියමිතයි. මේ වනවට ලාංකීිය දේශපාලනය දෙස බලන කල, මේ චන්ந்த පදනම්වල වැඩිවාසිය තිබෙන්නේ කාටද මෙම ජනානු පාතයන් අනුව සමස්ත රටේ චන්ந்த පදනම. කාටද වැඩියම්ම තියෙන්නේ. බොහෝ දෙනෙකු අහන ප්‍රශ්නයක් සමහරුන්ගේ වේදිකාදිහා බලලා විවිධනාවැකි කියනවයි. වගේම තමයි. ඇතැම් ස්වාධීනායයි කියන ජනමත සමික්ෂණ ආයතන පසුගිය කාලේ පුරාවටම විවිධ ජනමත සමීක්ෂණ සිදුකරමින් විවිධ දේශපාලන අනාවැකි සඳහන් කරා. විශේෂයෙන්ම ඇතැම් ස්වාධීනය කියන සමික්ෂණනායතන කීපයක් සඳහන් කරපු පරිදි ජාතික ජනබලවේගේ නායක අනුර කුමාර් දිසානායක මහතා සීයට පනහෙ ආසන්නේ ෝ ඊට එහා චන්ද ප්‍රතිශ්ශතයක සිටිනවා. වගේ මතමයි වි්‍යපක්ෂනායක සමගි ජනබලවේගේ නායක. සජිත් ප්‍රේම දාස මහතාද සීයට තිහ ඉක්ම වූ චන්ද පදනමක සිටින බවට ඇතැම් දේශපාලන වාර්තා ඇතැම් දේශපාලන සමීක්ෂණ මේ වන්න වෙට කියනවා. එවගේම රනිල් වික්‍රම සිංහ මහතාද ජනාධීපතිවරයාලෙස රටේ ආර්ථික බංකොලොත් භාවය හමුවේ රට ගොඩනගමින් නම ජනතා ජනප්‍රයත්වයක් ගොඩනනාගනිමින් . ක්‍රම ක්‍රමයෙන් ජනතාව අතරට පැමිණිමින් තිබෙන බවට පසුගිය කාලයේ සිදුකළ ඇටැම් සමීක්ෂණ දත්ත වාර්තා සඳහන් කර තිබුණා. එ අනුව ඉදිරි ජනාධිපති වරණයේදී කාටද වැඩිවාසි තිබෙන්නේ. මේ කාර්මය පිළිබඳව කතා කරන විට මම ඔබට මීට පෙර සඳහන් කරපු සහෝදර සුළු ජනචන්ද කොටස්වල ලක්ෂතිය ඉතාම බලපෑම් සහගත, න්ද සංකියාවක් බවට පත්වේ වී. රටේ ලියාපදිංචි චන්ද වලී ප්‍රතිසතාත්මකව ගත් කල සුළු ජන චන්දසීයට විසිහයක් තිබෙනවා. එතන ලක්ෂ තිහයක් ඡන්ද තිබෙනවා. ඔවුන්ගේ ජනමතය ඔවුන් චන්දය පාවිච්චි කරන විදිහ ඉදිරියේ දී. ජාතික මැතිවර්ණය වන ජනාධිමතිවර්ණයේදීත් තීරණාත්මක සාධකයක් වයවිී. දකුණේ තිබෙන දයට හැත්තෑ හතරක්වන චන්දපදනම අන්්‍ර කුමාර් දිසානායක මහතා සජත් ප්‍රේමදා සමහතා රනිල් වික්‍රම සිංහ මහතා අතර අඩු වැඩි වසයෙන් බෙදීමට ලක්වයවිී. දකුණේ සිංහල චන්ද පදනමෙන් වැඩිවාසි යම් අපේෂකයෙකු ලබා ගත්තත්. එම ලබාගන්නාාවූ වාසිය විශාල පර්තරයකින් ඉදිරියට පැමිණියේ තුයි. එසේ නොමති නම් සුළු ජනචන්ද ලක්ෂතිය අවසන් වොසයෙන් මෙවරද රටේ නායකයා තෝරාපත් කර ගැනීමේදී. ඉතාම තීර්ණාපත්මක සාධකයක් වේවි. මෙතෙක් උතුරු නැගෙනහිර සහෝදර දෙමළ ජනතාව සහෝදර මුස්ලින් ජනතාව. බොහෝ විට දකුණෙන් ඉදිරිපත් කරන ජනාධිපති අපේක්ෂකයෙකුට ඉතිහාසේ පුරාවම සහයදී තිබෙනවා. ನಾವು ಇದಿರಿ ಜನಾಧಿಪತಿ ವಾರ್ನೇದಿ උත්තුරෙන් නැගනහිරෙන් වෙනම නාධිපති අපේෂකයෙකු ඉළන්ගේ තමිල් අරක්ෂු පක්ෂය ඇතුළු දෙමළ ජාතික සන්ධානය ඉදිරිපත්කිරීමට නියමිත බවටත් විදෙස් රටකින් මේ සඳහා වෙනම මෙහෙුමක් දියත් කරමින් තිබෙන බවටත් ඇතැම් දේශපාලල ආරංචිමාර්ග ලැබුණු බවට මීට පෙරද අපි සඳහන් කරා ඒ අනුව උතුරු නැගනහිර චන්ද පදනම දකුණේ අපේශෂකයකුට හිමි නොවී උතුරු නැගෙනහිරෙන් ඉදිරිපත්වන අපේක්ෂකෙකට මියෝ දකුණේ සීට හැත්තෑ හතරක්වන සිංහල චන්දපදනම මෙන්ම වතුකරේ චන්ද පදනම, ඉදිරි චනාධිපතිබරයා පත්කරගන්නට, ප්‍රබල ලෙස වග කියනු ඇත අපිට මේ ොහොතේ ලබිෙන තොරොතුරුවට අනුවනම් උතුරු ැගෙනහිරෙන්. රහෝදර දෙමල දේශපාල පක්ෂ විසින්, වෙනම දේශපාල අපේක්ෂකයකු ඉදිරිපත් කිරීමට නියමිතයි. ඒ සඳහා විදෙස් රටකින් ප්‍රබල ලෙස බලපෑම් එල්ලවමින් පවතින බවත්. එයට ප්‍රබල ලෙස ආධාරූපකාර කරන බවටත් ඇතැම් දේශපාලන ආරංචි මාර්ග කියනවා. එහෙම වුනොත් උතුරු නැගැහිට සහෝදර දෙමල පක්ෂ්‍ර විසින්, වෙනම අපේක්ෂකෙක් ඉදිරිපත් කොලොත්. දකුණේ සීයට හැත්තෑ හතරක්වන සිංහල බෞද්ධ චන්ද පදනම ප්‍රබල බලතෑමක් එල්ල කරනු ඇත ඉදිරිචනා ධිපතිවරයා තෝරා පත්කරජැනීම සඳහා. ඒ අනුව ජාතික ජනබලවේගේ නායක කන්්්‍ර කුමාර් දිසානායක මහතාට වගේම සමදිජන බලවේගේ නායක සජිත් ප්‍රේමදා සමහතාට සහ. එක්සත් ජාතික පක්ෂයේ නායක ජාතිකනායක රනිල් වික්‍රම සිංහ මහතා යන තිදෙන අතරින්, දකුණේ සිංහල චන්දවලින් වැඩි ප්‍රතිශ්තයක් ලබා ගන්නාාවූ උපුද්ගලයාට ඉදිරි ජනාධිපතිවර්ණයේදී ජනාධිපතිවරයා බවට පත්වීමට බොහෝ අවස්ථා හිමිවනු ඇත. මෙහිදී වතුකරේ චන්ද ලක්ෂහයක ප්‍රමාණයක්ත් වගේම තමයි අනිකුත් සහෝදර මුස්ලිම් චන්දත් යම් බලපෑමක් සිදුකරනු ඇත. නමුත් උතුරු නැගෙනහිරෙන් වෙනම සහෝදර දෙමළ පක්ෂවලින් අපේක්ෂක ඉුදිරිපත් කරන්නේ නම්. දකුණේ චන්දවලින් ඉදිරි ජනාධිපතිවරයා මෙවර බිහිවනු ඇත උතුරු නැගෙනහිර චන්දවල බලපෑම ඉදිරි ජනාධිපතිවරණයේදී. අහෝසිවී යනු ඇත එයයි අපිට ලැබෙන තුරතුරුවල් අනුව අපිට කියන්න වෙන්නේ ප්‍රේක්ෂක ඔබටද මේ පෙළි බදව හිතන්න යමක් තියමින් අදට අපි සමුගන්නවා ඔබට සුබදවසා.